ඇත අතීතයේ ගල්ලියුගේ ජීවත් වෙච්ච මානවයා තමන්ගේ සංනිවේදන කාර්ය සඳහා කටහඬ එහෙම නැත්නම් පරිසරයෙන් උපයෝගී කරගත්තු යම් යම් ද්‍රව්‍ය පාවිච්චි කළා තමයි සංනිවේදනය කරන්න පුරුදුුනේ. නමුත් කාලය සමග මානවයාගේ දියුණුවට ඒ වගේම සමාජයේ දියුණුවට සංනිවේදනය කියන උපකරණය මේ බලමක් විදියට දියුණු කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් මත උනා. තවත් සරලව මේ කාරණේ ගැන පැහැදිලි කරොත් මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ආහාර පාන නිවාස ඇඳුම් පැළඳුම් එවගේම ආරක්ෂාව සමාජයක් විදියට සංවිධානය වෙන මේ සියල්ලටම සංනිවේදනය කියන මෙවලම අත්‍යවශ්‍ය දෙයක් බවට පරිවර්තනය වුණා. මිනිසුන් ක්‍රමයෙන් දියුණු වෙනවත් එක්කම මේ සංනිවේදනය කියන මෙවලමත් මිනිසුන් එක්කම දියුණු වෙන්නට පටන් ගත්තා. මිනිසුන් සංනිවේදනය සඳහා විවිධාකාර තාක්ෂණික මෙවලම් උපකරණ නිර්මාණය කරන්නට ක්‍රමයෙන් පුරුදු වෙන්න පටන් ගත්තා. තාක්ෂණය සමග මිනිසා සංනිවේදන ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ මට්ටමකට අද වෙනකොට අරගෙන ඇවිල්ලා තියෙනවා. මිනිසා සංනිවේදන ක්‍රියාවලියට තාක්ෂණය එකතු කර ගැනීමත් සමග සංනිවේදන ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී සංනිවේදනීය පිළිබඳ පැහැදිලි කරන සංනිවේදනඥයින් උත්සාහ කරනවා සංනිවේදනීය මේ තාක්ෂණික ක්‍රියාවලිය පැහැදිලි කරන්න. ඒ සඳහා තමයි ඔවුන් සංනිවේදන ආකෘති නිර්මාණය කරන්නේ. ඕනම විශේෂක සංකීර්ණ කරුණු සරලව පැහැදිලි කරන්න ආකෘතීන් භාවිත කරනවා. සංනිවේදන විශේෂෙදි සංනිවේදන ආකෘතීන් අපිට ඉතාමත් වැදගත් වෙනවා සංකීර්ණ සංනිවේදන ක්‍රියාවලිය සරලව පැහැදිලි කරගන්න. සංනිවේදනය කියන ක්‍රියාවලිය තාක්ෂණය සමග සිද්ධ වෙන්නේ කොහොමද යන්න පිළිබඳ පැහැදිලි කරන්න අපිට හමුවන ඉතාමත් සාර්ථක සංනිවේදන ආකෘතියක් තමයි ක්ලෝඩ් ෂැනන් මොරන් වීවර් ආකෘතිය. ෂැනන් කියන්නේ ගණිතඥයෙක්, වීවර් කියන්නේ විද්‍යාඥයෙක්. මේ ගණිතඥයා සහ විද්‍යාඥයා එකතු වෙලා 1948 දී පළ කරනවා විශේෂ ලිපියක්. මේ ලිපි අපි හඳුන්වනවා Mathematical Theory of Communication යනුවෙන්. මෙන්න මේ කියන Mathematical Theory of Communication කියන ලිපියෙන් ෂැනන් වීවර් තමන්ගේ සංනිවේදන ආකෘතිය එළි දක්වනවා. මේ පිළිබඳව ලෝකයේ පුරාම මේ වෙනකොට සංනිවේදන විෂය පිළිබඳව අවධානය යොමු කරපු ඒ පිළිබඳව ඉගෙනගත්තු විද්‍යාඥයින් එවැගේම ශිෂ්‍යයින්ගේ අවධානය විශාල වශයෙන් යොමු වෙන්න පටන් ගන්නවා. අපි කලින් කතා කළා වගේම ෂැනන් වීවර් මේ සංනිවේදන ආකෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ සංනිවේදන මෙවලම් උපකරණ භාවිතයෙන් කරන සංනිවේදනය කොහොමද සිද්ධවන්නේ යන්න ඉතාමත් සරලව පැහැදිලි කිරීම. ඒ වගේම සංනිවේදන විෂය අපිට හමුවන සංනිවේදනය පිළිබඳ ගණිතමය ආකෘතිය විදියටත් ෂැනන් වීවර් සංනිවේදන ආකෘතිය හඳුන්වන්න පුළුවන්. සංනිවේදන ක්‍රියාවලියේදී අන්තර්කුවර්ති පුද්ගල සංනිවේදනය හඳුනම්ම අනිත් හැම සංනිවේදන අවස්ථාවකදීම අපිට පුළුවන් සංනිවේදන තාක්ෂණික මෙවලම් භාවිත කරන්න. අන්තර්පුද්ගල සංනිවේදනයේදී, ඒ වගේම සමූහ සංනිවේදනයේදී, ජන සංනිවේදනයේදී, අතත් සංනිවේදනයේදී මේ හැම සංනිවේදන අවස්ථාවකදීම අපිට පුළුවන් තාක්ෂණික මෙවලම් භාවිත කරන්න. එහෙනම් ෂැනන් වීවර් ආකෘතිය මේ හැම සංනිවේදන අවස්ථාවකම පැහැදිලි කරන්න ඉතාමත් හොඳ සංනිවේදන ආකෘතියක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ෂැනන් වීවර් ආකෘතිය පිළිබඳ අධ්‍යයනය කරනකොට ප්‍රධාන මූලිකාංග හතක් මේ ආකෘතිය යටතේ හඳුනා ගන්න පුළුවන්. ෂැනන් වීවර් ආකෘතිය පටන් ගන්නේ තොරතුරු මූලාශ්‍රය කියන සාධකයෙන්. තොරතුරු මූලාශ්‍රය කියලා මොවුන් හඳුන්වන්නේ සංනිවේදකයා. සංනිවේදකයාගෙන් තමයි සංනිවේදන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. එහෙනම් සංනිවේදන ක්‍රියාවලිය ආරම්භ කරන සංනිවේදකයා කියන අවස්ථාවේ තොරතුරු මූලාශ්‍රය කියන වචනය පාවිච්චි කරලා ෂැනන් වීවර් ආකෘතිය තුළදී පැහැදිලි කරනවා. අපි මේ කාරණය සරල උදාහරණකින් පැහැදිලි කරගමු. ප්‍රවෘත්ති නිවේදකේ ජන සංනිවේදන මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ජනතාවෙද ඉදිරිපත් කරනවා. මේ අවස්ථාව ෂැනන් වීවර් ආකෘතිය යටතේ පැහැදිලි කරගන්නේ කොහොමද? ෂැනන් වීවර් ආකෘතිය පටන් ගන්නේ තොරතුරු මූලාශ්‍රය කියන සාධකයෙන්. තොරතුරු මූලාශ්‍රය විදියට ෂැනන් වීවර් මේදී හඳුන්වන්නේ සංනිවේදකයා. අපේ උදාහරණයට අනුව නම් ප්‍රවෘත්ති නිවේදකයා තමයි තොරතුරු මූලාශ්‍රය විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රවෘත්ති නිවේදකයා තමන්ගේ අතේ තියෙන ප්‍රවෘත්ති ජනතා වෙත ඉදිරිපත් කරනවා. මෙන්න මේ ඉදිරිපත් කරන තොරතුරුයි සංදේශයේ විදියට ෂැනන් වීවර් ආකෘතියේදී අපි දෙවැනි අවස්ථාවේ යටතේ හඳුනගන්නේ. එනම් සංනිවේදකයා හඳුන්වනවා තොරතුරු මූලාශ්‍රය විදියට, මේ සංනිවේදකයා ඉදිරිපත් කරන තොරතුරු අපි හඳුන්වනවා සංදේශයේ විදියට. මේ තොරතුරු සම්ප්‍රේෂණාගාරයක් හරහා තමයි ජනතාවට ජනමාධ්‍ය හරහා මේ ප්‍රවෘත්ති නිවේදකයා ගෙන එන්නේ. එහෙනම් මේ ප්‍රවෘත්ති නිවේදකයා ජනතාවට ඉදිරිපත් කරන තොරතුරු බෙදාහරින තැන, එහෙම නැත්නම් බෙදාහරින මාධ්‍ය විදියට සම්ප්‍රේෂණාගාරය හඳුන්වන්න පුළුවන්. එහෙනම් සංනිවේදකයා තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්නේ සම්ප්‍රේෂණාගාරය කරා. මෙන්න මේ සම්ප්‍රේෂණාගාරය අපිට තවත් විදියකට සංනිවේදන ක්‍රියාවලිය මාධ්‍ය නාලිය භාවිතා කරන අවස්ථාවට සමාන කරලා පැහැදිලි කරගන්න පුළුවන්.
අපි හිතමු රූපවාහිනී මාධ්‍යයක නම් මේ ප්‍රතිනිවේදකයා ඉදිරිපත් කරන තොරතුරු ජනතාව වෙත සම්ප්‍රේෂණය කරන්න විශාල සම්ප්‍රේෂණ කුළුණු භාවිතා කරනවා. එනම් මෙන්න මේ තාක්ෂණික සම්ප්‍රේෂණාගාරයයි ෂනන් බීව තමන්ගේ ආකෘතියේ තුන්වෙනි අංගයෙන් පැහැදිලි කරන්නේ. ප්‍රතිනිවේදකයා ඉදිරිපත් කරන මේ තොරතුරු සම්ප්‍රේෂණාගාරයේ තියෙන සම්ප්‍රේෂණ කුළුණු හරහා සංඥා විදියට බෙදා හරිනවා. ෂනන් බීව ආකෘතියේදී මෙන්න මේ තාක්ෂණික වශයෙන් නිකුත් කරන සංඥා පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. මෙහෙම නිකුත් වෙන සංඥා ග්‍රාහකයාට යන්න කලින් යම් යම් බාධා වලට ලක් වෙන්න පුළුවන්. සන්නිවේදනයේ ഘോഷා බාධා කියන මූලිකාංගය පිළිබඳව පැහැදිලි කරද්දී අපි මේ සන්නිවේදනයේ බාධා පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව සාකච්ඡා කළා. සන්නිවේදනයේ මූලිකාංග පිළිබඳව කරපු මේ පැහැදිලි කිරීම උඩ තියෙන ලින්ක් එකෙන් ඔයාලට නැවතත් නරඹන්න පුළුවන්. දැන් අපි පැහැදිලි කරගත ප්‍රවෘත්ති නිවේදකයා තමන්ගේ තොරතුරු එහෙම නැත්නම් සංදේශය සම්ප්‍රේෂණ මාධ්‍ය කරහා සංඥා විදියට ග්‍රාහකයාට එවනවා. ඔයා මේ ප්‍රවෘත්ති නිවේදකයා කියන ප්‍රවෘත්ති නරඹන අවස්ථාවේදී විශාල වර්ෂාවක් වහින්න පටන් ගන්නවා. මේ වැස්ස නිසා ඔයාට සිග්නල් නැති වෙන්න පුළුවන්. එහෙනම් පාරිසරික බාධාවක් මේ තොරතුරු සම්ප්‍රේෂණයට මැදිහත් වුණා. සමහර විට ඔයා රූපවාහිනිය නරඹනකොට රූපවාහිනියේ තියෙන යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා ඔයාට මේ ප්‍රවෘත්ති නරඹන්න බාධා ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒ අවස්ථාවේදී මේ සන්නිවේදන කාර්යය සඳහා මැදිහත් උනේ තාක්ෂණික බාධාවක්. සන්නිවේදන ක්‍රියාවලියේ බාධා පිළිබඳව ෂනන් බීව ආකෘතියේදී විශේෂ අවධානයක් අනෙක් ආකෘතීන්ට වඩා යොමු කරලා තියෙනවා. කොහොම හරි මේ බාධා ඔක්කොම මැදින් අවසන්යේදී අර ප්‍රවෘත්ති නිවේදකයා ඉදිරිපත් කරපු තොරතුරු ග්‍රාහකයාව හොයාගෙන එනවා. එහෙනම් සන්නිවේදකයා ඉදිරිපත් කරන තොරතුරු ලබා ගන්නා පුද්ගලයා ෂනන් බීව ආකෘතියේදී ග්‍රාහකයා විදියට හඳුන්වලා තියෙනවා. සන්නිවේදකයාගෙන් පටන් ගන්න සන්නිවේදන ක්‍රියාවලිය ග්‍රාහකයා දක්වා ගමන් කරනවා. ග්‍රාහකයා සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරපු සංදේශය එහෙම නැත්නම් තොරතුර තේරුම් ගන්නවා. මෙන්න මේ තේරුම් ගැනීමේ අවස්ථාව සංදේශයේ අන්තර්ගතයේ විදියට ෂනන් බීව ආකෘතියේදී පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්නම් විකේතකරණයේ විදියටත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. විකේතකරණය පිළිබඳව සන්නිවේදනයේ මූලිකාංග පිළිබඳව කරපු පාඩමේදී පැහැදිලිව සාකච්ඡා කළා. ඒ පාඩම පිළිබඳව ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සන්නිවේදනයේ මූලිකාංග පිළිබඳ පාඩමෙන් ඔයාලට නැවතත් නරඹන්න පුළුවන්. සන්නිවේදන ක්‍රියාවලියේ අතිශය තාක්ෂණික පැහැදිලි කිරීමක් තමයි ෂනන් බීව ආකෘතියේදී අපිට දකින්න ලැබෙන්නේ. ෂනන් බීව ආකෘතියේ අනෙක් සන්නිවේදන ආකෘතීන් වලින් දක්නට නොලැබෙන විශේෂතා කීපයක් අපිට දැක ගන්න පුළුවන්. පළවෙනි විශේෂතාවය තමයි ෂනන් බීව ආකෘතිය රේඛීය සන්නිවේදන ආකෘතිය. රේඛීය සන්නිවේදන ආකෘතිය කියලා කියන්නේ සන්නිවේදන ක්‍රියාවලිය සන්නිවේදකයාගෙන් පටන් අරගෙන ග්‍රාහකයාගෙන් කෙරවල වෙනවා. ප්‍රතිපෝෂණයක් පිළිබඳව මේ සන්නිවේදන ආකෘතිය සඳහන් වෙන්නේ නැහැ. අපි දැනටමත් දන්නවා ප්‍රතිපෝෂණය සඳහන් නොවන ඕනම සන්නිවේදන ආකෘතියක් රේඛීය සන්නිවේදන ආකෘතියක් විදියටයි අපි හඳුන්වන්නේ. එහෙනම් ෂනන් බීව ආකෘතියක් ඒකමාර්ගික ආකෘතියක් එහෙම නැත්නම් රේඛීය සන්නිවේදන ආකෘතියක් විදියට පැහැදිලිවම අර්ථකථනය කරන්න පුළුවන්. ෂනන් බීව ආකෘතියේ තිබෙන විශේෂම ලක්ෂණයක් තමයි සන්නිවේදන ක්‍රියාවලියේදී සිද්ධවන බාධා එහෙම නැත්නම් ഘോഷා පිළිබඳව පැහැදිලිව විස්තරාත්මක නිර්වචනයක් ඉදිරිපත් කරපු පළවෙනි ආකෘතිය විදියට ෂනන් බීව ආකෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ෂනන් බීව ආකෘතියේදී යාන්ත්‍රිකමය වශයෙන් සිදුවන බාධා වගේම සන්නිවේදන ක්‍රියාවලියේදී විවිධ අවස්ථාවලදී සිදුවන බාධාවන් පිළිබඳව ඉතාමත් පැහැදිලි විස්තරාත්මක අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ප්‍රතිපෝෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොකළත් සම්ප්‍රේෂණය හා ප්‍රතිග්‍රහණය එහෙම නැත්නම් ආකේතකරණය සහ විකේතකරණය පිළිබඳව විශේෂ අවධානයක් ෂනන් බීව ආකෘතියේ යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී කාරණයක් තමයි ෂනන් බීව ආකෘතිය සමස්තයක් වශයෙන් ගණිතමය තාක්ෂණික ආකෘතියක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ෂනන් බීව ආකෘතිය සන්නිවේදන විශේෂ අපිට හමුවන වඩාත්ම තාක්ෂණික මූණුවරක් ගනිපු ගණිතමය ආකෘතිය විදියට පැහැදිලිවම හඳුන්වා දෙන්න පුළුවන්. ක්ලොඩ් ෂනන් මොරන් බීව ආකෘතිය සාරාංශගත කළොත් ෂනන් බීව ආකෘතියේදී ප්‍රධාන කාරණා හතක් අපිට දකින්න පුළුවන්. මේ කාරණා හත තමයි තොරතුරු මූලාශ්‍රය, සංදේශය, සම්ප්‍රේෂණාගාරය, සංඥාව, බාධක, ග්‍රාහකයා, සංදේශ අන්තර්ගතය. ඒ වගේම ෂනන් බීව ආකෘතිය විශේෂයෙන්ම තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් සිද්ධ කරන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර නිර්මාණය කරන ලද සන්නිවේදන ආකෘතිය. ඒ වගේම ෂනන් බීව ආකෘතියේ රේඛීය සන්නිවේදන ආකෘතිය සන්නිවේදන ක්‍රියාවලියේදී සිදුවන ഘോഷා බාධා පිළිබඳ ඉතාමත් විශේෂ අවධානයක් ෂනන් බීව ආකෘතියේදී යොමු කරලා තිබෙනවා. ඒ වගේම සන්නිවේදන ක්‍රියාවලියේ වැදගත් අංගයක් වන ප්‍රතිපෝෂණය පිළිබඳ සඳහනක් මේ ෂනන් බීව ආකෘතිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තාක්ෂණික සහ ගණිතමය දෘෂ්ටි කෝණයකින් සන්නිවේදනය පිළිබඳ සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කරන්න විශාල උත්සාහයක් ෂනන් බීව ආකෘතිය තුළදී අරගෙන තියෙනවා.
දැන් ඔබට තේරෙනවා සංනිවේදන ක්‍රියාවලියේදී ෂණන් වීම ආකෘතිය වැදගත් වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ෂණන් වීම ආකෘතිය පිළිබඳව දැන් ඔබට ඉතාමත් පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ ආකෘතිය පිළිබඳව ඔබට ගැටලු තිබෙන තැන් නොපැහැදිලි තැන් සියල්ල පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඒ වගේම channel එක subscribe කරන්න bell icon එක click කරන්න තමයි කරන්න එපා ඊළඟට සංනිවේදන විෂයේ විශේෂ සම්දිස්ථානය සටහන් කරපු ශ්‍රම් ඔස්ගුඩ් වැදගත් සංනිවේදන ආකෘතිය සමග ඉක්මනින් මහමුවෙමු